සුබ දවසක් වේවා පුතේ 10 ශ්‍රේණිය සමීකරණ සමගාමී සමීකරණ කොටසේ අපි දෙවෙනි කොටසට යමු ඉස්සල් අපි බලුවා සමීකරණ සාමාන්‍යයෙන් යොමු ඉන්න සමීකරණ විසඳ ගන්න ආකාරය දැන් මේ දෙන්නගේ නියුනු නොමැති අවස්ථා ඒ කියන්නේ එක වගේ දෙන්නෙක් නැති අවස්ථා මෙයාගේ බැලුවම ඔයගොල්ලන්ට පේනවා මේ දෙන්න එක සමාන නැහැ එක සමාන නැත්තම් අපිට පුළුවන් එක සමාන කරන්න අපි මුලින්ම සමීකරණ වල නම්බර් ලියා ගන්නවා මෙන්න 1 මෙයා 2 පුතාලට තේරෙන්නුනේ අර භාග අපි නීතියේදී හරයන්ට භාග එකතු කරද්දී හරයන්ට සමාන කරගන්නවා වගේම දෙයක් මේකෙත් කරන්නේ අපි මේ y 2y වුණා නම් මේ y කියන කෙනා 2y වුණා නම් මේ දෙන්න සමානයි එතකොට තනි කෙනෙක් විතරක් ඒ කියන්නේ පළවෙනි සමීකරණය පමණක් මම දෙකෙන් වැඩි කරගන්නවා देखिए बड़ी कर गत्तम तो तेरे ने वहाँ देवरा देखा ix मतलब ix केला देवरा y देखा y केला देवरा पाहा दहाया है अभी मैं आने के ना तुमने नहीं समीकरण नहीं किया था देवरी समीकरण है तुमने समीकरण है ना वेला दी मैं समीकरण देखे लेते हैं मैं देखना था पाले समीकरण यहाँ भी गाना करने है भाई देखा ही तूने देखना अभी चल මේ දෙන්නගෙදි දෙන්නගෙම නියුනු දෙන්න ඉන්නව අර වගේම තමයි 2y ට 2y කැපෙනවා මං ඒ කැපුවේ මේ දෙන ලකුණු දෙක ධන අවස්ථාව ධන අවස්ථාවන් අපි කරන්නේ අඩු කරන්න ඕනේ මේකදී ලොකු සමීකරණයේ 3 වෙනි සමීකරණය අපි ලියනවා 3ෙන් අඩු කරනවා 2 වෙනි සමීකරණය කියලා අපිට ඕනනම් 2කින් අඩු කරන්නත් පුළුවන් 3 වෙනි සමීකරණය හැබැයි එතකොට ඍණ අවස්ථාව එනවා බෙදීමේදී ඍණ බෙදා ගන්න වෙනවා මේකෙදි 4x ගෙන් 3x අඩු කරනවා අපි. ඒ වගේම තමයි 10ෙන් අඩු කරනවා අපි 8ක්. 4x ගෙන් 3y අඩු 4x ගෙන් 3x අමාරුදා. 4x ගෙන් 3x අඩු කරාම එනවා x කියලා. 10ෙන් 8ක් අඩු කරාම එනවා 2යි කියලා. x සමානයි 2ව. x සමානයි 2වම आदेश करना अभी एकट हो देखट तूने ना कराने हैं ना अभी एक समीक करने तो हो देख समीक करने ना कराने हम आदेश करना एकट देखाई एक्स दन वाई समानाई पाहाई देखा वैरी किरी में एक्स क्या ने देख दन वाई समानाई पाहाई वाई समानाई पाहा इतने ना देवरा देख हाथराई वाई समानाई පහෙන් හතරක් අඩු වෙනවා 1යි කියලා එනවා. අපි බලමු දෙවෙනි උදාහරණය දෙස බලන්න. දෙවෙනි උදාහරණයේදී සමාන නැහැ. දෙන්න වෙනස්ම ජාති දෙකක් තියෙන්නේ. සමාන කරගන්න ඕනේ. අර භාග හරියට සමාන කිරීමේ නීතිය වගේම තමයි. අපි විරුද්ධ පද වලින් ගුණ කරගන්න යන්නේ. මෙයා 2 මෙයා 3 ඒක නිසා අපි 3ෙන් වැඩි කරනවා මේ සමීකරණය 2කින් වැඩි කරනවා මේ සමීකරණය पहले इस रैंड लिया करना बैडी क्रीम तूना बैडी क्रीम देखा किया था तुम्हारा तूना नामे आईये तुम्हारा देखा आई बी तुम्हारा दासे अंदर इस अंडाय के लेना इड बसे देवरा हाथर अंडाईये देवरा तूना तीना आई बी देवरा हत रीन दा हतराई दानाई विनाई रीन निसा मैं आरे किन आपी तुम भी निसामी करने हतर भी निसामी करने किया दें आपी डे पैरावस्था वगे माई न्यून दिन ने किन मेरे ने विवाद कर करने पुलवा ये अवस्था जी दानाई विनाई दिए ने दानाई विनाई दिए ना आपी एकतु करना सामी करना तुम भी निसामी करने टा हतर भी निसामी करने एकतु करना नामे आई आटा ये तो ये नामे आई ये दाना आटा ये मैं पहले दाना हाथरिस आटटे एक तो ये ना रीना दाह हाथरा रीना लिया थी वराना के तो लिया गया था मैं पहले निशा हाथ तो नवे निशा हाथरिस चले दाह हाथरा गया मैं दाना ये रीना ही कहो दाह का एक तो ये नहीं ना दाने किनारे रीने किनारे ना लोगों के किनारे पड़ी किनारे ना लखना तेक कर लोगों के किनारे लखना दाने तो रा अटेंग हाथरा आड़ कराम हाथराई හතරෙන් එකක් අඩු කරාම 3යි විශාලම එක්කලාගේ ලකුණ ධන නිසා ධන 34ක් කියලා එනවා
ඒ කොහොමද එමයයි 9යි 8යි 17යි කියලා එනවා අපිට දෙපැත්තම 17ෙන් බෙදන්න පුළුවන් පුතේ 17ෙන් බෙදාගත්තා ඒ සමානයි 2යි කියලා එනවා අර වගේම තව අපිට පුළුවන් ආදේශ කරන්න ඒ සමානයි 2 ආදේශය අපි ආදේශ කරමු 1ට පළවෙනි අවස්ථාවට 3යි a ඍණ ධන 2යි b සමානයි 16යි 3 වැඩි කිරීම 2 ධන 2යි b සමානයි 16යි 2යි b 3 2 6යි මම යහ පැත්තට ගෙනියන එකවරම 16න් 6ක් අඩු වෙනවා 2යි b සමානයි 10යි දෙපැත්තම දෙකෙන් බෙදනවා නමුතේ b සමානයි ඒ අපිට 5යි කියලා b සමානයි 5ව අපි යම් ඊළඟ කාරණාවට තුන්වෙනි අවස්ථාවට තුන්වෙනි අවස්ථාවේදී තියෙන ඒකෙදි සමාන නැහැ සමාන නොවන අවස්ථාවක් අපි මේ අවස්ථාව කරා වගේමයි මේකේ හරයන් වලින් බැරි කරගන්න ඕනේ නැහැ 1 2 හරයන් සමාන කරගන්නවා වගේම මෙයව මෙතන 5 නිසා මෙයව 5ෙන් බැරි කරනවා මෙතන 3 නිසා මෙයව 3ෙන් බැරි කරගන්නවා ඒක නිසා අපි සමීකරණම සම්පූර්ණ බැරි කරගත යුතුයි මේ විදිහට 5වරක් 3 පහළවයි t ධන 5වරක් 3 පහළවයි f සමානයි 5වරක් 12 60යි මෙයාට කියනවා අපි තුන්වෙනි සමීකරණය කියලා. ඒ වගේම මුත්තේ ඊළඟ අවස්ථාව 3වරක් 4 12යි t ඍණ 3වරක් 5 15යි f 3වරක් 7 21යි අපි මෙයාට කියනවා හතරවෙනි අවස්ථාව කියලා. උදාහරණ පේනවාදී මේ අවස්ථාව දෙකක් තවන්න ඍණයි ධනයි ඇවිල්ලා තියෙනවා ගැටලුවක් නැහැ එකතු වෙන්න ඕනේ සමීකරණ දෙක 3 එකතු කිරීම 4 කියලා අපි ලියනවා සමීකරණ මෙවුන දෙන්නව ඉවත් වෙනවා 15y t ධන 12y t සමානයි 60 ධන 21යි 15y 12 කියනවා පුතේ 20 7i t සමානයි 60i 21යි එනවා 81යි කියලා. අපි ඕනේ 27 ඉවත් කරගන්න දෙපැත්තම 27 න් බෙදනවා අපි. එන්න t ආව t සමානයි 81ට දිනවා පුතේ 27 ව හරියටම 3ක්. 27 ව 3ක් තියෙනවා ඒක නිසා අපි දෙනවා t සමානයි 3යි කියලා. අපිට පුළුවන් මේකේ ආදේශය දෙන්න t සමානයි 3 ආදේශය අපි දෙකට ගමු උත්තර වෙනවා පුතේ 4i t ඍණ 5i f 7යි කියලා 4 වැඩි කිරීම t කියන්නේ 3 ඍණ 5i f 7යි එතකොට 4 වරක් 3 එනවා 12i ඍණ 5i f 7යි කියලා අර පෙර අවස්ථාවලදී අපි භාවිත කරපු ක්‍රමයක් භාවිත කරමු අපි ඍණ 5y යහ පැත්තට යනවා ධන 5y වෙනවා ධන 7 මේ පැත්තට යනවා ඍණ 7ක් වෙනවා 12 අඩු කිරීම 7 ඍණ 5y යහ පැත්තට ගියාම ධන 5y වෙනවා 12 න් 7ක් ගියාම 5y 5y f මේ පැත්තම 5ෙන් බෙදනවා මොනවදේ f සමානයි වෙනවා 1යි කියලා උදාහරණ පුළුවන් මේ සම්බන්ධව තියෙන අභ්‍යාස මාලාවට